ස්වාමීන් වහන්සේලාගේ නවසරයි අද දවසේ අපි සූත්‍ර පන්තියට සහභාගී වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා ඉගෙන ගන්න. ඉතින් අද ඉඳලා අපි බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායෙන් තමයි සූත්‍ර දේශනා ඉගෙන ගන්න. එතකොට අංගුත්තර නිකාය කිව්වට පස්සේ අංගුත්තර නිකායේ තියෙනවා සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක්. එතකොට ඒ සූත්‍ර දේශනා අතරින් අංගුත්තරනිකායේ කොටස් 11ක් තියෙනවා. ඒ 11ට කියන්නේ නිපාත කියලා. නිපාත 11. එතකොට පොත් වහන්සේලා 6ක් තියෙනවා. එතකොට ඒ පොත් වහන්සේලා 6 තුල නිපාත 11කට බෙදලා තමයි සූත්‍ර දේශනා ඇතුළත් කරලා තියෙන්නේ අංගුත්තරනිකාය. එතකොට නිපාත කියන්නේ දැන් අපි කිව්වොත් අංගුත්තරනිකාය 1 කියන්නේ මොකද්ද කියලා? ඒකක නිපාතය තියෙන එක පොත් වහන්සේගේ. තහේ දුක නිපාතය කියලා තියෙනවා. තහේ තික නිපාතය කියලා. මේ නිපාත කියන්නේ කරුණු එක නිපාත කිව්වොත් එක කරුණ බැගින් තමයි විස්තර කරලා තියෙන්නේ මේ පොත් ආසෙ. දුක නිපාත කිව්වොත් කරුණු දෙක බැගින් තමයි විස්තර කරලා තියෙන්නේ. තික නිපාත කිව්වොත් කරුණු තුන බැගින් විස්තර කරපු දේශනා. එතකොට චක්ක නිපාත කිව්වොත් කරුණ කී බැගින්ද? කරුණු 6 බැගින් විස්තර කරපු දේශනා. ඊළඟ නවක නිපාත කිව්වොත් එහෙම කරුණු 9 බැගින් විස්තර කරපු දේශනා. ඒකාදශ නිපාත කිව්වොත් කරුණු 11 බැගින් විස්තර කරපු දේශනා තමයි ඒකාදශ නිපාත තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි නිපාත වෙන් කළ තියෙන්නේ. ඉතින් ඒ සූත්‍ර දේශනා ඇතුළත් ඒ අංගුත්තර නිකායෙන් අදේ ඉඳලා අපි පටන් ගන්නවා සං අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ. එතකොට 3 පොත් වහන්සේගේ අංගුත්තර නිකාය තෙවෙනි කොටසේ පංචක නිපාතය කියලා තමයි තියෙන්නේ. එතකොට 3 පොත් වහන්සේගේ තියෙන්නේ පංචක නිපාත. එතකොට කරුණු කී බැගින්ද? කරුණු 5 බැගින් කරපු දේශනා තමයි මේ පොත් වහන්සේගේ තියෙන්නේ. එතකොට මේ පොත් වහන්සේගේ ඇතුළත් තියෙන සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක්. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම දේශනා කළා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට තමයි සෑම දේශනාවක්ම කළා තියෙන්නේ. ඒ කලාතුරකින් එකක් දෙකක් තමයි ගිහි අයට කරපු දේශනා හැටියට සූත්‍ර පිටකයේ තියෙන්නේ. ඉතින් අංගුත්තර නිකාය දැන් හැම දේශනාවකම තියෙන්නේ බය සමයේ භාග්‍යතුන ජේතවනාරාමයේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා මෙසේ ඇමතුවේ කියන්නේ. ඒත් භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන තමයි දේශනාව කරන්නේ. ඒකට භික්ෂුන් වහන්සේලාත් එතන ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලාත් එතන ඉන්න පුළුවන්. උපාසකයත් ඉන්නවා. උපාසිකායත් ඉන්නවා. සෙව්වනක් පිරිසම ඉන්නවා. එනකට බුදුරජාණන් වහන්සේ විතරම ඉලක්ක කරේ ස්වාමීන් වහන්සේලා ඉලක්ක කරගෙන තමයි දැන් මේ දේශනා කරලා තියෙන්නේ. සූත්‍ර පිටකේ සෑම සූත්‍ර දේශනා දැන් සංගුත්ත නිකායේ ගත්තා. ගොඩාක් ඒවා ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන දේශනා තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ දැන් අපි එහෙනම් අද ඉගෙන ගන්න මේකේ තියෙන්නේ පංචක නිපාතේ. ඒකට මේකේ තියෙනවා 50ක 6ක් මේ පොත් වහන්සේ. එතකොට එක පණ්ණාසකයක තියෙන වර්ග 5ක්. එතකොට වර්ග 5 බැගින් පණ්ණාසක 6ක්. එතකොට 6 වෙනි පණ්ණාසක 1යි තියෙන්නේ. එතකොට පණ්ණාසක 5ක තියෙන වර්ග 5ක්. එතකොට වර්ග 25ක් තියෙන ඔක්කොම මේ පොත් අහසෙ.
එතකොට ඉස්සල්ලාම තියෙනවා දැන් මේ පොත් වහන්සේගේ මේක අපිට කියවනකොට හොඳට තේරෙනවා ඉස්සල්ලාම තියෙන පළවෙනි පඤ්ඤාසිකයේ තියෙන සේක බල වර්ගය කියලා. එතකොට සේක බල වර්ගයේ තියෙන ඊට පස්සේ බල වර්ගයේ තියෙන දෙවෙනි එක තුන්වෙනි එක නම් පංචාංගික වර්ගයේ හතරවෙනි වර්ගයේ තියෙන සුමනා වර්ගයේ පස්වෙනි වර්ගයේ තියෙන මුණ්ඩ රාජ වර්ගය කියලා. එතකොට අන්න එහෙම වර්ග පහක් තියෙන එක පඤ්ඤාසිකේ. ඒ වගේ පඤ්ඤාසික මේ පොත් වහන්සේගේ හයක් තියෙනවා. හයෙන් පහකම ඔය විදිහට පහ පහ තියෙනවා. අන්තිමේ පඤ්ඤාසිකේ හයවෙනි පඤ්ඤාසිකේදී උපසම්පදා වර්ගය කියන එක ඊට පස්සේ අතිරේක සූත්‍ර දේශනා කියලා කොටසක් තියෙනවා. ඒ විදිහට තමයි මේ පොත් වහන්සේගේ සූත්‍ර දේශනා ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට අද එහෙනම් අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ සේක බල වර්ගයේ පළවෙනි සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ අද ඉඳලා අපි හොඳට දැන් මේ සූත්‍රයේ නම් පාඩම් කරගන්න තමයි මහන්සි ගන්න. දැන් අපි පාඩම් කරගන්නේ මොකද? දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි ගත්තොත් එහෙම කරුණු කීපයකින් තමයි අපේ ජීවිතේට ගලප ගන්න තියෙන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඉස්සලාම සුතා කියන. ඒ සුතා කියන්නේ මොකක්ද? හොඳට ධර්මයේ අහන්න ඕන. ඊට පස්සේ තියෙනවා දතා කියන. දතා කියන්නේ ඒ ධර්මයේ මතක තියාගන්න ඕන. ඊට පස්සේ තියෙනවා වචසා පරිචිතා කියන. ඒක මතක තියාගෙන වචනෙන් හොඳට පුරුදු කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා මනසානුපෙක්ඛිතා. ඊට පස්සේ මතක තියාගත්ත එක වචනෙන් පුරුදු කරන දේ හොඳට නුවණින් විමසන්න ඕන. ඊට පස්සේ තියෙනවා දිට්ඨියා සුප්පටිවිද්ධා කියන. ඒ කියන්නේ නුවණින් විමසන ධර්මයේ ජීවිතයට ගලප ගන්න ඕන. ඔය කරුණු පහ සම්පූර්ණ වුණොත් තමයි නිවැරදිව අපි ධර්මය අහුවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. නැත්නම් සමහරට අපි ධර්මය අහනවා අහලා ඉවරෙච්ච හැටි එතකින් අමතක කරනවා. සූත්‍ර දේශනාව. අමතක වෙච්ච හැටි අර දෙවෙනි කොටස නැහැ. සුතා කියන කොටස තියෙනවා, දතා කියන කොටස නැහැ අපිට. දරා ගැනීම නැහැ, මතක තියාගෙන. ඊට පස්සේ ඒ කොටස නැහැ, මතක තියාගෙනම නැති වුණොත් එහෙම ඊළඟ කොටසත් අහිමි වෙනවා. වචනින් පුරුදු කරන එකත් නැතුව යනවා. ඊට පස්සේ නුවණින් විමසන එකත් වචනින් පුරුදු කර මතක නැදයක් නැත්තම් නුවණින් විමසීම අහිමි වෙලා යන. නුවණින් විමසීම නැත්තම් ජීවිතයට ගලපා ගැනීම නැති වෙලා යන. එහෙනම් මේ ධර්මයේ පිළිවෙලට අර මහසාගරේ උපමා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේ පළවෙනි පියවර තමයි හොඳට ධර්මය අහන්න ඕන. ඊට පස්සේ අහන ධර්මය හොඳට මතක තියාගන්නත් ඕන. මතක තියාගන්න අර හොඳට වචනින් පුරුදු කරගෙන පොදු කරගන්නත් ඕන. දැන් අපි ධර්මය අහනකොට අපිට නිතරම දේශනා වල අහන්නේ පළවෙනි එක කල්යාණ මිත්‍ර ඇසුර කියනවා. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙනවා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදාති. ඒතකොට ඒක කරුණු හතරක් තියෙනවානේ. ওই විදිහට සෑම කොටසකම ගත්තත් කල්යාණ මිත්‍ර ඇසුර මුල් කරගෙන ඒ ධර්ම ශ්‍රවණය අපේ ජීවිතේ ඇති කරගන්නට ඕන. ඉතින් ඒ නිසා අපි උත්සාහයක් ගමු මේ පොත් වහන්සේක තියෙන සූත්‍ර දේශනා පුළුවන් තරම් අපි වචනෙන් පුරුදු කරගෙන මතක තියාගන්න උත්සාහයක් ගමු පිළිවෙලකට. එතකොට ඉස්සෙල්ලාම අපි මතක තියාගන්න සූත්‍ර දේශනාවේ නම. එතකොට අද ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ පළවෙනි සූත්‍රේ නම තමයි සේක බල සංකිට්ඨ සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? සේක බල සංකිට්ඨ සූත්‍රය. ඒකේ තේරුම තමයි සංක්ෂේපයෙන් සේක බල ගැන වදාළ දෙසම. ඒකට සංක්ෂේපයෙන් කියන්නේ මොකද්ද? කෙටියෙන් කියන එක. ඒකට කෙටියෙන් සේක බල ගැන කරපු දේශනාව තමයි පළවෙනි දේශනාව. ඔන්න ඒ දේශනාව බුදුරජාන් වහන්සේ දේශනා කරන කාලේ මෙන්න මෙහෙම පටන් ගන්න එක් සමයක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ නම් වූ අනේපිටි සිරිතාගේ ආරාමයේ වැඩවසනසේ. ඒකට ජේතවන ආරාම කියන්නේ බොහෝම ප්‍රසිද්ධ ආරාමයක්. ඒ කාලෙත් එහෙමයි, අදත් එහෙම. ඉතින් අනේ පිරිසිදුතුමා විසින් කරපු ආරාමය තමයි එදා බුදුරජාන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එකල්ලි භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. බුදුරජාන් වහන්සේ පින්නත් මහණෙනි කියලා ඇමතුවාට පස්සේ පින්නතුන් වහන්සේයි ඒ භික්ෂුවහු භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්න. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒකට ස්වාමීන් වහන්සේලාට තමයි මේ දේශනා බුදුරජාන් වහන්සේ කළා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන මෙහෙම, මහණෙනි මේ දහමේ හික්මෙන
සේක බලයෝ පසකි. මේ ධර්මය තුළ හික්මෙන සේක බලයෝ පස් දෙනෙක් කියලා තියෙන. එතකට සේක බල කියන එක තේරුම් සේක කියන්නේ කවුද. බුදුරයන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒක පැහැදිලු ආර්ථ වෙනස් වෙන්න ඇති විදිහට. දවසක් සාරිපුත්ත මහරහතන්ගේ යන සේක සේක කියනවා. කවුද සේක කියන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් උත්තර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ නිවන් මාර්ගයේ හික්මෙන කෙනාටයි සේක කියන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආපහුන අසේක කියන්නේ කවුද කියලා. එතකොට නිවන් මාර්ගය සම්පූර්ණ කරපු කෙනාට අසේක කියලා කියනවා. එතකොට දැන් බලන්න එහෙනම් සේක පුජ්‍යලයෝ කී දෙනෙක් එනම් මේ ශාසනයේ ඉන්නවද? නිවන් මාර්ගයේ හික්මෙන ශ්‍රාවකයෝ. නිවන් මාර්ගයේ හික්මෙන ශ්‍රාවකයෝ 7 දෙනෙක් ඉන්නවා. කවුරු කවුරුද? පළවෙනි කෙනා සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනා. දෙවෙනි කෙනා සෝතාපන්න වුණ කෙනා. තුන්වෙනි කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. හතරවෙනි කෙනා සකදාගාමි වුණ කෙනා. ඊට පස්සේ පස්වෙනි කෙනා අනාගාමි මාර්ගී. ඊට පස්සේ අනාගාමි වුණ. හත්වෙනි කෙනා අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. එතකොට ඔය 7 දෙනාට කියන සේක පුජ්‍යලෝ කියලා. ඊට පස්සේ රහතන් වහන්සේට තමයි අසේක කියලා කියන්නේ. එතකොට අසේක කියන්නේ නිවන් මාර්ගය සම්පූර්ණ කළ අවසන් වෙච්ච කෙනා. එතකොට මේ නිවන් මාර්ගය හික්මෙන කෙනා තුළ තිබිය යුතු බල පහක් තියෙනවා කියන්නේ. බල කියන්නේ. බලය කියන්නේ අපි දන්න සාමාන්‍ය අර්ථය ගත්තොත් ලොකු හයියක් කියන එක තමයි සාමාන්‍ය සරලම තේරුම ගත්තොත්. එතකොට නිවන් මාර්ගයේ හික්මෙන කෙනා තුළ තිබිය යුතු ශක්තියක් බලයක් කියන එක තමයි සේක බල කියලා කියන්නේ. එතකොට මේ නිවන් මාර්ගයේ හික්මෙන කෙනා තුළ තිබිය යුතු බල පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. එතකොට ඒ කවර පසක්ද යත් හොඳට මතක තියාගන්න මේ කරුණු පහ. එතකොට පළවෙනි එක තමයි අපි නිතරම අහලා තියෙනවා ශ්‍රද්ධා බලය. පළවෙනි එක ශ්‍රද්ධාව කියන එක බලයක් වෙලා තියෙන්න ඕනේ නිවන් මාර්ගයේ හික්මෙන කෙනෙක් තුල. දෙවෙනි එක හිරි බලය. තුන්වෙනි එක ඔත්තප්ප බලය. හතරවෙනි එක වීරිය බලය. පස්වෙනි එක ප්‍රඥා බලය. එතකොට සේක බල කියා තියනද? පහක් තියෙනවා. පළවෙනි එක මොකන්ද? ශ්‍රද්ධා බලය. දෙවෙනි එක හිරි බලය. තුන්වෙනි එක ඔත්තප්ප බලය. හතරවෙනි එක වීරිය බලය. පස්වෙනි එක ප්‍රඥා බලය. එතකොට මේ කරුණු බල ඒ පහට තමයි බල පහ කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න ලස්සන කොටසක් බුදුරජාණන් දේශනා කරනවා අපට හික්මෙන්න ඕනි කොටස. දැන් බලන්න ඔය කරුණු පහම දැන් මෙතන අපිට තියෙන අර මං කිව්වේ සුත්තා දත්තා වචසා පරිචිතා මනසානපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා කියන කරුණු පහම ඇතුළත් වෙන විදිහට තමයි ඔන්න දේශනාව තියෙන්නේ. දැන් ඔන්න අපි ඉස්සෙල්ලාම ඇහුවා බල පහක් තියෙනවා. අහල මතක තියාගත්තා. දැන් ඔන්න සේක බල පහක් තියෙනවා. ශ්‍රද්ධා බලය කියලා එකක් තියෙනවා. හිරි බලය කියලා එකක් තියෙනවා. ඔත්තප බලය කියලා තියෙනවා. වීරිය බලය තියෙනවා. ප්‍රඥා බලය. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි එම නිසා ඔබ මෙසේ හික්මිය යුතුයි කියලා. බල පහක් තියෙන නිසා ඔබලා මෙන්න මේ විදිහට හික්මිය යුතුයි කියලා. දැන් ඔබලා කියන්නේ කාටද? අපිට කියන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඔබලා හික්මිය යුතුයි කියලා. කොයි විදිහට හික්මන්නේ? ශ්‍රද්ධා බලය නම් වූ දහමෙහි හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු කියලා හික්මෙන්නේ කියලා. ඒක කාට දෙන්නද දැන් මේ ගන්න ඕනේ? තමන්ට තමයි ගලප ගන්න ඕනේ. එතකොට දැන් මේක බහුවචනෙන්නේ තියෙන්නේ. දැන් බොහෝ දෙනෙක්ට මේක කරපු දේශනාවක් නේ. ඒක වචනෙට දාගත්තම කොහොමද? ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමි කියලා දාගන්න ඕනේ තමන්ට. මම ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමි කියලා දාගන්න ඕනේ. එතකොට තමයි හරියට ගැලපෙන්නේ තමන්ට. නේද? එතකොට මම කියන එකටse මේකට දාගත් හැටිය මම ශ්‍රද්ධා බලය නම් වූ නිවන් මාර්ගයේ හික්මෙන දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමි කියලා තේන්න ඕනේ.
ඊට පස්සේ වෙන දෙවෙනි එක මොකද්ද? හිරි බලය නම් වූ දහමේ හික් වෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඔත්තප්ප බලය නම් වූ දහමේ හික් වෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. විරිය බලය නම් වූ දහමේ හික් වෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ප්‍රඥා බලය නම් වූ දහමේ හික් වෙන සේක බලයෙන් සමන්විත වෙන්නෙමු. මහණෙනි ඔබ මෙසේ ආයුරින් හික්මිය යුතුයි කියලා. ඒතර අපේ නම් හික්මෙන්න ඕනි කොහොමද? මම ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමි. ඒක පාඩ ඒ වාක්‍යයේ මතක තියාගන්න මේක තියෙන විදිහට මම පාඩම් කරගමු. ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමි. මතකද ඒ වාක්‍යය? කියන්න බලන්න. බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. දෙවෙනි එක හිරි බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. තුන්වෙනි එක ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. හතරවෙනි එක විරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඊට පස්සේ පස්වෙනි එක ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ටිකක් හයියෙන් කියමු බලන්න එහෙනම්. පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඊළඟ හිරි බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඊට පස්සේ ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඊට පස්සේ විරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. පස්වෙනි එක ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. ඔන්න සූත්‍රය පාඩන්ද බලන්න. එතකොට මේ කරුණු පහ හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟ සූත්‍රයට යන කලින් මේක මතක තියෙන්න ඕනේ. දැන් එතකොට මේ දේශනාව කළේ කොහෙද බුදුරයන් වහන්සේ? සවත් නූර් ජේතවනාරාමේ අනේ පිරිසිදුතුමාගේ ආරාම. කවුරුන් උදෙසා දේශනා කළේ? පින්නා ස්වාමීන් වහන්සේලා උදෙසා කරපු දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉස්සල්ලාම කිව්ව පින්නත් මහණෙනි මේ ධාමයේ හික්මෙන සේක බලයෝ පස් දෙනෙක් තියෙනවා. ඒ මොකක්ද? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි එම නිසා ඔබලා මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. කොයි විදිහටද? ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. දෙවෙනි එක හිරි බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. තුන්වෙනි එක ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. හතරවෙනි එක වීරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. පස්වෙනි එක ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වන්නෙමු. එතකොට දැන් මේක දැන් මේ දැන් ඔන්න ඔය කවුරුසාව දැන් මතක තියාගත්ත එක මොකද? වචනෙමුත් අපි පුරුදු කළා. දැන් කොහොමද දැන් අපි ඔක නුවණින් විමසන්නේ? මේ එකින් එක කාරණේ නුවණින් විමසන්න ඕනි අපි. මේ බලය කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ? අපි ළඟ තියෙනවද? අපි ළඟ දියුණු කරගන්නේ කොහොමද? ආන් ඒ විදිහ දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ශ්‍රද්ධා බලය කොහොමද මං ඇති කරගන්නේ? දැන් මේක හික්මිය යුතුයි කියලා තියෙනවනේ. දැන් ශික්ෂාපද තියෙන්නේ. ශික්ෂාපදක් තියෙන්නේ හික්මිය යුතුයි. සේකයක් තියෙන ස්වාමීන් වහන්සේලාට. සේකයක් තියෙනවා, සේකයක් හික්මිය යුතුයි. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයගොල්ලෝ මේ විදිහට ඉන්න ඕනේ. මම ශ්‍රද්ධා බලය නම් වූ සේක බලයෙන් සමන්විත කෙනෙක් වෙනවා කියලා හිතර ගන්න ඕනේ. එතකොට ඒක අද දෙහිතර ගන්න ජීවිත කාලෙම තියෙන්න ඕනේ. ජීවිත කාලෙම තියෙන්න ඕනේ. ඒක පුජ්‍යලෝ කී දෙනෙක් ඉන්නවද?
හත් දිනක් ඉන්නවා. එතකොට ඒ හත් දිනිය දක්වා යනකම් අපේ ජීවිතේ මෙන්න මේ කාර්යයේ හිතේ තියෙන මම ශ්‍රද්ධා බලයේ උපදව ගන්න කෙනෙක්. උපදව ගත්තොත් මම ඒක දියුණු කරන කෙනෙක් වෙනවා කියලා තියෙන. හිතේ නිතරම අදිෂ්ඨානයක් තියෙනවා. ඒ මම හිරි බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා. හිරි බලය ඇති කරගත්තොත් ඒක මම දියුණු කරගන්නවා. පිරියෙන්න දෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි ඒකට අපිට හික්මෙන්න කියලා තියෙන්නේ කොහොමද? ශ්‍රද්ධා බලය නම් වූ ධාමයේ හික්මෙන සේක බලයෙන් සමන්විත වෙමු. ඊට පස්සේ දෙවෙනි එක කොහොමද තියෙන්නේ? හිරි බලය නම් වූ ධාමයේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙමු. ඔත්තප්ප බලය නම් වූ ධාමයේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙමු. ඊට පස්සේ වීරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වෙමු. ඊට පස්සේ ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත වෙමු. ඕන් ඔය විදිහට තමයි අපිට හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සේක බල පහ ඇති කරගෙන ඒ සේක බල පහ තුළ හික්මෙන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ අපට කෙටියෙන් මේ විදිහට කියලා දීලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් අපි හොඳට අපේ හිතේ මතක තියාගන්න ඕනේ කොහොමද? මම අපි නිතර නිතර මේ කරුණු පහ හිතුවත් කමක් නැහැ. අපි උදේ පාන්දර අපි නැගිටලා ඉවරලා අපි සිහි කරන උදේ පාන්දර අපි සිල් අධිෂ්ඨාන කරන්න බෝධිනේ. ආන් ඒ වගේ අපි උදේ පාන්දර තේන අද දවසේ මම ශ්‍රද්ධා බලය නම් වූ ධාමයේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න මහන්සි ගන්න. ඊට පස්සේ හිරි බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න මහන්සි ගන්නවා. ඔත්තප්ප බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න මහන්සි ගන්නවා. වීරිය බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න මහන්සි ගන්නවා. ප්‍රඥා බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න මහන්සි ගන්නවා කියලා නිතර නිතර සිහි කළවත් අපිට කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේශනාවල නිතර නිතර ප්‍රතිවේක්ෂා කළ යුතුයි කියලා සූත්‍ර දේශනා ගොඩක සමහරව තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාරණේ බුදුරජාණන් වහන්සේට හික්මෙන්න කියලා කිව්වේ මේ කාරණා පහ අපිට අපේ ජීවිතේ පුරාවටම අතිශයින්ම වැදගත් නිසා. ඉතින් අපිට දැන් මේ සූත්‍ර දේශනා පොත්වහන්සේගේ කියවෙන යනකොට තේරෙයි මේ සේක බල පහේ තියෙන වටිනාකම කොච්චරද කියලා. දැන් අපි ගත්තොත් අපි සසර පුරාවටම පවා මේ සේක බල ඇති කරගන්න බැරි වෙච්ච නිසායි මේ යන්නේ. ඉතින් ඒ නිසා අපි කොහොමාරි මේ ජීවිතේ පුරා මහන්සි වෙලා ශ්‍රද්ධා බලය අපි ඇති කරගත්තොත් ජීවිතේ පුරා මහන්සි වෙලා වීරිය මේ හිරි බලය ඇති කරගත්තොත් ඔත්තප්ප බලය ඇති කරගත්තොත් ප්‍රඥා බලය ඇති කරගත්තොත් ඒක අපේ සැපේ පිණිස යහපත පිණිස පවතිනවා. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පළවෙනි සූත්‍ර දේශනාවේ අපට කියලා දුන්නා. දැන් මේ සූත්‍ර දේශනාවේ පළවෙනි එකේ නම මොකද්ද? සේක බල සංකීත්ත සූත්‍රය. සේක බල කෙටියෙන් වදාළ දෙසුම්. ඒතර මේ දේශනාව කළේ කොහෙද? සවැත් නුවර ජේතවනාරාමය. ඒතර සේක බල පහ කෙටියෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කියලා දුන්නා. ඔන්න ඊළඟ දේශනාව බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා සේක බල විත්තත සූත්‍රය. ඒතර මේ දෙවෙනි එකේ නම මොකද්ද? සේක බල විත්තත සූත්‍රය. ඒක තේරුම් මොකක්ද? එතකොට විස්තර වශයෙන් සේක බලගෙන වදාළ දෙසමු. දැන් බුදුරජාණන්සේ ගොඩාක් දේශනාවල විස්තර කරනවානේ. සමහර සුභමානකට එහෙම බුදුරජාණන්සේ කෙටියෙන් කිව්වා. කෙටියෙන් කිව්වට පස්සේ ඒ සුභමානකව ස්වාමීනි මට ඔය කෙටියෙන් කියපේක තේරුනේ නෑ, විස්තර වශයෙන් කියලා දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන්සේ ඒකේ කාරණේ විස්තර වශයෙන් කියලා දුන්නා. ඒ වගේ දැන් මේ පළවෙනි සූත්‍ර දේශනාවේ කෙටියෙන් කියලා දීපු කරුණු දෙවෙනි සූත්‍ර දේශනාවේ විස්තර වශයෙන් කියලා දෙනවා. දැන් මේ ඔක්කොම පෙළගස්සාවේ කවුද මේ විදිහට? මහරහතන් වහන්සේලා තමයි සූත්‍ර පිළිවෙලින් මේ සූත්‍ර පිටකේ පෙළගස්සලා තියෙන්නේ. ඉතින් මහරහතන් වහන්සේලා අපිට පහසුව පිණිස අපේ ජීවිත අවබෝධය පිණිස හේතු වෙන විදිහට එකින් එක සූත්‍ර දේශනා ගැළපෙන විදිහට මේක පෙළගස්සලා තියෙනවා.
ඔන්න බලන්න දැන් දෙවෙනි සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කරන කාලේ සවැත්නුවර ජේතවනාරාමයේ තමයි වැඩ හිටියේ. එදත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ධාමයේ හික්මෙන සේක බලය පසකි ඒ කවර පසක් දෙයත් ශ්‍රද්ධා බලය හිරි බලය ඔත්තප්ප බලය වීරිය බලය ප්‍රඥා බලය කියන කරුණු පහ. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් ඒ කරුණු පහ විස්තර වශයෙන් කියලා දෙනවා. දැන් අපිට ගෙතරත් දෙනවනේ ගැටලුවක් නේද? කෙටියෙන් යමක් කිව්වම ඒකේ විස්තර තේරුම මොකද්ද දන්නේ නැහැ මේ කිව්වේ කියලා අපේ හිතේ නිරන්තරයෙන්ම එනවා. ආන් ඒකට උත්තරේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මහණෙනි ශ්‍රද්ධා බලය යන කුමක්ද? ශ්‍රද්ධා බලය කියනගේ තේරුම මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි එනම් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහං වන සේක සම්මා සම්බුද්ධ වන සේක විජ්ජාචර සම්පන්න වන සේක සුගත වන සේක ලෝකවිදු වන සේක අනුත්තර පුරිසි ධම්ම සාරති වන සේක සත්තා දේව මනුස්සාණං වන සේක බුද්ධ වන සේක භගවා වන සේක යනුවෙනි. මහණෙනි මෙය ශ්‍රද්ධා බලයේයි කියනු ලැබේ. දැන් බලන්න එන ශ්‍රද්ධාව කියන බලය අපි තුල කොහොමද තියෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කෙරෙහි අපි තුල විශ්වාසයක් පැහැදීමක් තියෙන්නට ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකන්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි මේ කරුණු පහෙන් කරුණු නමෙන් විස්තර කරලා තියෙන්නේ. බුදු ගුණ නමෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි මේ විස්තර කරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකද්ද? රාගේ නැහැ. දේශේ නැහැ. මෝහේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ අවබෝධය. ඒ නිසා අපි අරහං කියලා කියනවා. එතකොට මේ අවබෝධය කරේ හිත පහදවා ගන්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාන්තේම රාගේ නැති කෙනෙක්. දේශේ නැති කෙනෙක්. මෝහේ නැති කෙනෙක් කියලා අපි තුල හොඳ විශ්වාසයක් පැහැදීමක් තියෙන්නට ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකද්ද? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. එතකොට සම්මා සම්බුද්ධ වන සේක කියනකොටම අපට මතක් වෙනවනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නැතිව මේ ධර්මය අවබෝධ කළා කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අපි සිහි කරනවා විද්‍යාචරණ සම්පන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධයට අඩුමම ජීවිතයේ ගත කරපු කෙනෙක් කියලා අපට සිහිපත් වෙන්නට ඕනි. ඒ වගේම සුගත කියන එකේ තේරුමත් අපි දන්නවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකේ සම්පූර්ණ කරපු ශාස්ත්‍රඥ වහන්සේ. ඊට පස්සේ ලෝකවිදූ කියන ගුණය අපි කොහොමද දැනගෙන ඉන්නේ? සියලු ලෝක අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ කියලා. ඒ වගේම අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණය අපි දැනගෙන ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ අකේ කරු දෙවි මිනිසුන් දමනය කරන්න ලෝකේ පහළ වෙච්ච එකම ශාස්ත්‍රඥ වහන්සේ කියලා. ඒ වගේම සත්තා දේව මනුස්සානම් කියලා අපි කොහොමද දැනගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් ධර්මය කියලා දීපු එකම ශාස්ත්‍රඥ වහන්සේ. බුද්ධ වෙනසේක කියලා අපි සිහි කරනවා. ඒ අවබෝධ කරගත ධර්මයේ සියලු ලෝක සත්‍යයට මහා කරුණාවෙන් කියලා දුන්න නිසා. භගවා කියන ගුණය අපි ඉගෙනගෙන තිනවා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරාගෙන වැඩ සිටින තරම් භාග්‍ය සම්පන්න වුණා කියලා. එතකොට ඔය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කෙරෙහි අපි තුල හොඳ විශ්වාසයක් හොඳ පැහැදීමක් තියෙන්නට ඕන. එතකොට මේක බලයක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ක්‍රීතේ පැහැදීම බලයක් බවට පත් වෙන්න ඕන. එතකොට ලොකු ශක්තියක් එන්න ඕන ජීවිතේ. ඒක වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි හොඳට විස්තර වශයෙන් දැනගෙන ඉන්නට ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපේ ජීවිතයට ගලපගෙන තියෙන්නට ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අපේ හිතේ පැහැදීම වැඩි වෙන්නේ.
දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය භාවනාව කරන්න. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරන්න. ඒසුරේ බුදුන මෛත්‍රී භාවනාව. ඒ වගේම අනිත්‍ය භාවනාව. ඊට පස්සේ බුදු ගුණ භාවනාව සිහි කරන්න කිව්වා. එහෙම නැත්නම් දහම් ගුණ, සඟ ගුණ. දැන් අපි මේ බුදු අපි උදාහරණයක් හැටියට බුදු ගුණම ගමුකෝ අපි තේරෙන්නේ. ඒතර බුදු ගුණ අපි සිහි කරන යනකොට බුදුරජාණන් වහන්සේ මහා නාම කියන සූත්‍ර දේශනාව කියලා දුන්නා. බුදු ගුණ සිහි කරන වෙලාවට යාගේ හිත රාගයෙන් යටපත් වෙන්නේ නැහැ කිව්වා. ද්වේෂයෙන් යටපත් වෙන්නේ නැහැ කිව්වා. මෝහයෙන් යටපත් වෙන්නේ නැහැ කිව්වා. එතකොට අපි බුදු ගුණ සිහි කරන යනකොට අපේ හිත රාගයෙන් යටපත් වෙන්නේ නැත්තම් රාග හිතක් ඇවිල්ලා අපේ හිත යට කරගන්නේ නැත්තම් දේශේ හිතක් ඇවිල්ලා දේශයෙන් අපේ හිත යටපත් කරගන්නේ නැත්තම් මුලා වෙලා මුලාවෙන් යටපත් වෙන්නේ නැත්තම් අපට ඒ වෙලාවේ හිතේ සතුටක් උපදිනවද නැද්ද? ආ සතුටක් උපදිනවා. ඒ මොහොතේ අපි තුල රාග දේශමව නැති වෙනකොට අපේ හිතේ මහා සතුටක් උපදිනවා. එතකොට ඒ සතුටත් එක්කම අපි කල්පනා කළොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ කියපු දේ මං කළා. කරනකොට මගේ හිතේ සතුටක් ඇති වුණා. මගේ හිතේ රාග හිත හටගත්තේ නැතුව නිර්ආමිස සතුටක් ඇති වුණා. දේශේ නැතුව නිර්ආමිස සතුටක් ඇති වුණා. මෝහේ නැතුව නිර්ආමිස සතුටක් ඇති වුණා කියලා තමන්ටම හිතුණොත් එහෙම ආන් ඒ සතුටත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාව බෝධිය කෙරේ අපේ හිතේ පැහැදීම තවත් වැඩි වෙනවද නැද්ද? ආන් වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට අපි නිතර නිතර දැන් මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පුරුද්ද සීල් රකින්නවා අපි. සිල්පද රැකගෙන යනකොට සිල්පද කැඩෙන්නේ නැහැ කියලා තමන් තුළ සතුටක් උපදිනවා නම් යම් මොහතක ඒ සීලෙන් සතුටත් එක්කම අපි කල්පනා කරන එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ පුරුදු කරනකොට මගේ ජීවිතේ නිරාමිස් සතුටක් උපදිනවා. ආන් එතකොට පැහැදීම අපි තුළ තවත් වැඩි වෙනවා. ආන් ඔය විදිහට නිතර නිතර බුදු ගුණ සිහි කර කර දහම් ගුණ සිහි කර කර බුදුරජාණන්ගේ අනුශාසනාව කරගෙන යනකොට අපේ හිතේ මහා පැහැදීමක් ඇති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ කරනකොට ඒ දේ හරියනවනේ කියලා. දැන් එහෙම වෙන්නේ නැද්ද අපිට? දැන් අපිට කවුරු හරි පාරක් කියනවා කියමු. දැන් මේ ඉඳලා පාරක් කියන. පාර දිගේම යනකොට ඒ කියපු තැනට අපි යනවා. එතකොට ඒ කියපු කෙනා කෙරෙහි හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? එයා පාර කියලා තේනවා. හරි කියලා එයාගේ කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ආන් ඒ වගේ බුදුරජාණන් කියපු දේ අපි කරගෙන කරගෙන යනකොට ඒ කියපු දේ ප්‍රතිඵල අපේ ජීවිතේ හම්බ වෙනවා නම් ආන් එදාට පැහැදීමක් ඇති වෙන. එහෙනම් බුදුරජාණන් කියපු දේ හරිනේ කිය. ආන් ඒ පැහැදීමත් එක්ක අපේ හිතේ සතුට උපදිනවා. ආන් ඒක ශ්‍රද්ධා බලයක් බවට අපේ ජීවිතේ පත් වෙනවා. එතකොට ආන් ඒ විදිහට බුදුරජාණන් ශ්‍රද්ධා බලය කියන එක බුදු ගුණ කෙරෙහි හොඳ පැහැදීමක් ඇති කරගන්න එක තමයි ශ්‍රද්ධා බලය කියලා එහෙනම් කියන්නේ. එතකොට ඒකේ නම් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ශ්‍රද්ධා බලය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කෙරෙහි අපි තුල තියෙන නොසෙල්වෙන පැහැදීම. තවත් දෙයකට කියනවනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අපි තුල හිතේ පැහැදීමක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අපි තුළ හොඳ පැහැදීමක් ඇති කර ගැනීමට කියන ශ්‍රද්ධා බලය කියලා. දෙවෙනි එක මොකද්ද? හිරි බලය යනු කුමක්ද? මොකද්ද හිරි බලය කියන්නේ? හිරි කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා ලැජ්ජාව ඇත්තේ වේ. එයාට ලැජ්ජාවක් තියෙනවා කියනවා. දුර මොන ලැජ්ජාවක්ද? කාය දුෂ්චරිතයේ යෙදීමටත් කාය දුෂ්චරිතයේ දෙන්න ලැජ්ජාවක් තියෙනවා කියන. ආන් ඒක තමයි බලය දැන් හිරි බලය කියන්නේ. ඒක ලැජ්ජාවක් Taman තුල තියෙනවා මොකටද? කාය දුෂ්චරිතයේ යෙදෙන්න. වචී දුෂ්චරිතයේ යෙදීමටත් මනෝ දුෂ්චරිතයේ යෙදීමටත් ලැජ්ජා ඇත්තේ වෙයි. පාපී අකුසල් දාම් තමා තුළ ඇතිවීම ගැන ලැජ්ජාවට පත්වේ. මහණෙනි මේ හිරි බලයයි කියනු ලැබේ. ඔන්න ඒක හොඳට එනම් මතක තියාගන්න. මොකද්ද හිරි බලය කියන්නේ? එහෙනම් කාය දුස්චරිතයේ දෙන්න ලැජ්ජාවක් ඇති කරගෙන තියෙන. ඊට පස්සේ
වචී දුෂ්චරිතය දෙන්න ලැජ්ජාවක් ඇති කරගන්න. ඊට පස්සේ මනෝ දුෂ්චරිතය දෙන්න ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ පාපී අකුසල ධර්මයන් උපදිනවට ලැජ්ජාවක් උපදවාගෙන සිටි. දැන් බලන්න ලැජ්ජාව කියන එක ඉදිරියට කොහොම දෙන්න ඕනේ? සාමාන්‍ය නිකල් ලැජ්ජාවක්ද? සාමාන්‍යව අපි එක එක දේවල්ට ලැජ්ජා වෙනවනේ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ හිරි බලය කියන එක කොහොමද විස්තර කළේ? කාය දුෂ්චරිතය දෙන්න. මොනවාද කාය දුෂ්චරිතය කියන්නේ? සතුන් මරන්න ලැජ්ජාවක් ඉපදලා තියෙන්න ඕන. හොරකම් කරන්න ලැජ්ජාවක් තියෙන්න ඕනි. වැරදි කාම සේවනය දෙන්න ලැජ්ජාවක් තමන් තුළ ඉපදලා තියෙන්න ඕන. දැන් බලන්න එහෙනම් මේ ලැජ්ජාව කියන එක අකුසල් කරන්න බය මේ ලැජ්ජාව උපදිනවා කියන එක තමා තුළ උපදිය යුතු එකක්. දැන් අර අපි මම මුලින්ම කිව්වේ අපි නේද? සුත්තා දත්තා වචසා පරිචිතා කියන. එතකොට අහපු ධර්මයේ වනේ දැන් මතක තියාගත්ත සතුන් මරන්න ලැජ්ජාවක් උපදව ගන්න. හොරකමක් කරන්න ලැජ්ජාව උපදින්න. වැරදි කාම සේවනය දෙන්න ලැජ්ජාව තියෙන්න. ආන් ඒ ලැජ්ජා ඇති කරගෙන ඒ අවස්ථාව එනකොට අපි ලැජ්ජාව උපදව ගත්තොත් ආන් ඒ වෙලාවේ අපි තුළ මේ හිරි බලය තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. බලන්න දැන් ඒ අවස්ථාව එනකොටනේ ගොඩාක් කාලාට සිල්පද කැඩෙන්නේ. සතෙක් මරන්න අවස්ථාව ලැබෙනකොට තමයි අපිට තුළ ඒ ගුණධර්ම එන්න ඕනේ උඩට. නැති වෙලාවට කොහොමද තියෙන ගුණධර්ම? නේද? සතෙක් මරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙලාවට අපි තුළ තියෙනවා. හැබැයි සතා මරන අවස්ථාව ලැබෙනකොට ඒක නැත්තම් අපි තුළ ගුණධර්ම පිහිටලා නැහැ අපි තුළ. වචනෙන් විතරයි දැනගෙන තියෙන්නේ. මතකේ විතරයි තියෙන්නේ. වචනෙන් පුරුදු කළා විතරයි තියෙන්නේ. නුවණින් විමසලා ජීවිතයට ගලපගත් එකක් නැහැ. එහෙනම් ඒක සම්පූර්ණ වෙන්න නම් මේ අවස්ථාව එනකොට සතෙක් මරන අවස්ථාව ලැබෙනකොටම ලැජ්ජාවක් උපදින්න ඕනේ. මේ සතානම් මරණ එක හොඳ නැහැ. හොරකමක් කරන්න අවස්ථාව ලැබෙනකොටම මේක කරන්න නම් හොඳ නැහැ. වැරදි කාම සේවනය දෙන්න ලැබෙනකොටම මේක නම් කරන්න හොඳ නැහැ කියලා තමා තුළ උපන් ලැජ්ජාවක් තියෙනට. ආන් ඒ තමා තුළ උපදින ලැජ්ජාවට කියනවා හිරි බලය කියලා. මේ ඔක්කොම ප්‍රායෝගිකයි. අයි පොත්තට සීමාවට දැනුමට සීමාව වෙන්නේ නෑ. බුදුරජාණන් එතනින් එහා යන්න ඕන. එතනින් එහා යනවා කියන්නේ ප්‍රායෝගිකව තමන් ජීවිතේ අත්දකින්න ඕන. ඊට පස්සේ වචී දුෂ්චරිතය කියේ මොකක්ද? කේලාම් කියන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. ඊට පස්සේ බොරුවක් කියන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. ඊට පස්සේ පරුස වචන කියන්න ලැජ්ජාවක් උපදලා තියෙන. හිස් වචන කියන්න ලැජ්ජාවක් තියෙනට ඕන. දැන් බලන්න මේ වචන කියන්න ලැජ්ජාවක් ඉපදිච්ච හැටිය. ඒකෙන් එයා වලකිනවද නැද්ද? වලකිනවා. එතකොට ඒක වලකින්නේ නම් ඒක බලයක් හැටියට තමන් තුළ තියෙන කෙනා බොරුවක් කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. දැන් බලන්න දැන් කේලමක් කීම තුළින් ලොකු අකුසල් සිද්ධ වෙන, ලොකු බිඳීම් සිද්ධ වෙනවා. බොරුවක් කීම තුළින් ගොඩාක් පව් රැස් වෙනවා. හිස් වචන කීම තුළින් නොයෙකුත් අකුසල් රැස් වෙනවා. ඊට පස්සේ පරුස වචන කීම තුළින් ගොඩාක් හිත් බිඳෙනවා, හිත් රිදෙනවා. ආහං ඒකෙන් බේරෙන්න නම් ඒ කෙනා තුළ වචී දුෂ්චරිතයට ලැජ්ජාවක් ඉපදලා තියෙන. ලැජ්ජාවත් එක්ක මේ වචන පාවිච්චි කරන්නේ නෑ. ඊට පස්සේ මනෝ දුෂ්චරිතය දීමට. මනසින් දුෂ්චරිතය දෙනවා කියන්නේ මොකද්ද? අනුන්ගේ දේවල් තමන් සතු කරගන්න ඕනේ කියලා ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් තරහක් ඇති වෙනවා. එහෙම නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්න බයක්, මේ ලැජ්ජාවක් තියෙනවා. දැන් අනුන්ගේ දේවල් දැක්කම ආසා හිතෙන එක කොහොමද හිතෙනවද? තමා සතු කරගන්නවා හිතනවා කියන්නේ ඔන්න අකුසලේ රැස් වෙනවා. ඒකට අනුන් සතු දෙයි තමන් සතු කරගන්න ඕනේ කියලා හිතෙනකොටම ඔන්න අකුසලේ රැස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තරහක් උපදිනකොටම ඒකට ලැජ්ජාවක් උපදින්න ඕනේ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි කියන දානේ විපාක නැහැ. යාග හෝම කිරීමේ විපාක නැහැ. අම්මා තාත්තා නැහැ. ඊට පස්සේ කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ.
ඕපපාතික සත්‍යය නෑ තම මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ඒ මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්න තමන් තුළ ලැජ්ජාවක් තියෙන්න ඕන. ආන්න හිරි බලේ. එතකොට ඒ ලැජ්ජාව උපදිනකොටම හිරි බලය තමන් තුළ පිහිටලා තියෙනවා කියලා සතුට වෙන්න ඕන. ඊට පස්සේ එක තමයි ඔත්තප්ප බලය. බැහිරි බලය එතකොට මතකයි නේද? කාය දුස්චරිතේ දෙන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. වචී දුස්චරිතේ දෙන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. මනෝ දුස්චරිතේ දෙන්න ලැජ්ජාවක් තියෙන්න ඕනි. පාපී අකුසල් කරන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. එතකොට ආන් ඒ ලැජ්ජාවට කියනවා හිරි බලය කියලා. ඔත්තප්ප බලය කියන්නේ මොකද්ද එතකොට? ඔන්න මෙහෙම විස්තර කරලා තිනා මහණෙනි මිහිලා ආර්ය ශ්‍රාවකයා බය ඇත්තේ වෙයි කුමකටද බය? දැන් බය වර්ග ගොඩාක් තියෙනවානේ නේද? දන්න බය තියෙනවා, අත්වාද බය තියෙනවා, එක එක වර්ගයේ බය ගොඩාක් බුදුරජාණන්සේ විස්තර කරලා තියෙනවා. ඒ බය අතරින් ඔත්තප්ප බලය කියන්නේ නම් මොකද්ද? කාය දුස්චරිතයේදීමට බයක් ඇති කරගන්න. ඊට පස්සේ වචී දුස්චරිතයේ දෙන්න බයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මනෝ දුස්චරිතයේ දෙන්න බයක් ඇති කරගන්නවා. ඊට පස්සේ පාපී අකුසල ධර්මයන් ඇතිවීමට ඇති වෙනවට බයක් තමන් තුළ ඇති කරගෙන ඉන්නවා. දැන් එතකොට බලන්න බය එහෙනම් මොකට දෙන්න ඕන? සතෙක් මරන්න අවස්ථාව ලැබෙනකොටම හිතේ බය තියෙන්න ඕනේ මේ සතා මරණ එක නම් හොඳ නෑ. හොරකමක් කරන්න අවස්ථාව ලැබෙනකොටම හිතේ බයක් තියෙන්නේ මේක නම් කරන්න හොඳ නෑ. වැරදි කාමසේවය දෙන්න හිතක් පහළ වෙනකොටම මේක නම් කරන්න හොඳ නෑ කියලා බයක් උපදින්න ඕනේ. ඊට පස්සේ මේ බොරුවක් කේලමක් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කියන්න හිතේ බයක් තමන් තුළ ඉපදලා තියෙන්න ඕනි. ඊට පස්සේ අනුන්ගේ දේවල් තමා සතු කරගන්න බයක් තියෙන්න ඕනි. ඊට පස්සේ තරහා ඇති කරගන්නට බයක් තියෙන්න ඕනි. මිත්‍යා දෘෂ්ටික වෙන්නට බයක් ඇති කරගෙන තියෙන්නට ඕන. ආන් ඒ කරුණු ටිකට කියනවා මොකද්ද? ඔත්තප්ප බලය කියලා. තව මේ වගේ විස්තර අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දැනට දැන් මේ ඉස්සල්ලාම අපි කෙටියෙන් ඉගෙන ගත්තා. දැන් මේ සාමාන්‍යක තේරුම සරල වශයෙන් අපි ඉගෙන ගන්න. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? වීරිය බලය යන කුමක්ද? මොකද්ද වීරිය කියන්නේ? මෙහිලා ආර්ය ශ්‍රාවකයා අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් දුරු කිරීම පිණිසත් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම් දහමෙහි නොපසුබස්නා විහිරිය ඇත්තේ වෙයි. මහනි මේ වීරිය බලයයි කියන ලැබේ. එතකොට වචන කීපයක් තීර මතක තියාගන්න. මොකක් මොකක් තියෙන්නේ? අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්. මොකද්ද? අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත්. එතකොට අකුසල් දහම් දුරු කිරීම පිණිසත් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් මොන වීරියද තියෙන්නේ? පටන්ගත්තු වීරියක්. වීරිය පටන් ගත්ත එකක් තියෙන. නිතරම පටන් ගන්න. හැම වෙලාවෙම පටන් අරන් එතකොට වීරිය. නිතරම එහෙනම් එයා වීරිය ඉන්න කෙනෙක්. ඊට පටන් ගත්ත වීරිය තියෙන්නට ඕන. ඊට පස්සේ පටන් ගත්ත වීරිය පවත්වන්නට බලවත් වීරියක් තියෙන්නට ඕන. නැත්නම් සමහරට පටන් ගත්ත ටිකක් වෙලා හැරෙන්නේ නැහැ. එහෙනම් පටන් ගත්ත වීරිය පවත්වා ගන්නටත් එහාට වීරිය අවශ්‍යයි. ඊට පස්සේ බලවත් වීරිය ඊට පස්සේ පවත්තන එක නොකඩවාම පවත්ත ගන්න දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. දැඩි වීරියක් තියෙන්නට ඕන. දැයිතකට මොකද වීරිය? පටන් ගන්න වීරියක් තියෙන්න ඕනි. වීරිය පවත්ත ගන්න මහන්සියක් තියෙන්න ඕනි. උත්සාහය පවත්ත ගන්න එක කඩන්නෙම නැතුව බලවත් වීරියක් තමන්ට තියෙන්නට ඕනේ. ඒක නොකඩවාම කරගෙන යන්න.
ඊට පස්සේ ඒකනේ නොපසුබස්නා වීරිය කියන්නේ ඒකයි. ඒකට පසුබහින්නේ නැහැ. නිතරම යා වීරිය. සමහරට වීරිය නැති වෙන අකුසල් දුරු කරන්න ලොකු උත්සාහයකින් ඉන්නවා. සමහරට ඕන අකුසලේ හටගත්තා. ඒක ඕන දුරු කරන්න මාසෙ ගන්න. ආය අකුසලේ හටගන ආය දුරු කරන. නිතර නිතර ඒ අකුසලේ දුරු කරන්න උත්සාහයක් ගන්නට ඕන. ආන් ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ වීරිය බලය කියලා. ඊට පස්සේ අන්තිම බලය මොකක්ද? ප්‍රඥා බලය. ප්‍රඥා බලය කියන්නේ මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන මැනවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි කියන. එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද එහෙනම්? හට ගැනීමත් නැතිවීම. මොකේ හට ගැනීමක් නැතිවීමක්ද? මේ ජීවිතේ දුක නම් වූ ලෝකේ ජීවිතේ හට ගැනීමක් ජීවිතේ නැතිවීමක්. දන්නා නුවණට කියන ප්‍රඥාව කියලා. එතකොට ආන් ඒ ප්‍රඥාවෙන් යුක්ත වාසය කරන එකට කියනවා ප්‍රඥා බලය කියලා. එතකොට එහෙනම් නිතර නිතර තමන් තුළ මේ අකුස් මේ දුක හට ගන්නා විදිය දුක නැති වෙන ආකාරයන් දකිමින් වාසය කරන්න පුළුවන් නම් ආන් එයා ප්‍රඥා බලයෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියනවා. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ආයෙ මෙහෙම විස්තර කරනවා පින්වත් මහණෙනි ඔබලා මෙසේ හික්මිය යුතුයි. කොයි විදිහට හික්මෙන දෙන්නේ නම් ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්වෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ඊට පස්සේ දෙවෙනි එක හිරි බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ඊට පස්සේ වීරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ආගේ විදියට හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. තුට එහෙනම් අද දවසේ අපිට සූත්‍ර දෙකයි ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. කාලය අවසන්පන්ති. ඉතින් ඒ නිසා අද දවසේ අපි සූත්‍ර දේශනා දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි සේක බල සංකීර්ත සූත්‍රයත් සේක බල විත්හත සූත්‍රයත්. එතකොට ආන් ඒ සූත්‍ර දේශනා දෙකෙන් මොනවාද බුදුරජාණන්සේ ප්‍රධාන වශයෙන් අපිට කියලා දුන්නේ? සේක බල පහත් කෙටියෙමුත් සේක බල පහ විස්තර වශයෙන්මුත් කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපිට තව සූත්‍ර දේශනා රාශියක් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් අද දවසේ මේ ඉගෙන ගත්ත ඒ පාඩමෙන් අපි සේක බල පහ ගැන ඉගෙන ගත්තා. ඉතින් ඒ බුදුරජාණන්සේ වදාළ විදිහටම අප සියලු දෙනාටම ශ්‍රද්ධා බලයෙන් යුක්ත හිරි බලයෙන් යුක්ත ඒ වගේම ඔත්තප බලයෙන් යුක්ත වීරිය බලයෙන් යුක්ත ප්‍රඥා බලයෙන් යුක්ත ශ්‍රාවකය බවට පත් වෙලා මේ සසර දුකින් නිදහස් වන ශ්‍රාවකය බවට පත්වන්න අප සියලු දෙනාට මේ සියලු ධර්ම කාරණා උපකාරයක්ම වේවා. සාදු සාදු.